හොඳයි. අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව ගැන කතා කරපු පුතේ ක්ෂේත්‍ර තීව්‍රතාවය මම හිතල කිව්වා ගුරුත්වාකර්ෂ ක්ෂේත්‍රය අතර සමහා සමාන සම්බන්ධතාවක් තියෙනවා. යම් ස්කන්ධයක් නිසා එයාවට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇති වෙනවා. යම් ස්කන්ධයක් අවට අතහැරියු පුතේ අර මුලින් කිව්ව ස්කන්ධය විතර ඇදිලා යනවා. යම් තැනක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එහෙම නැත්නම් අපි කියනවා ඒකක පිරික්සුම් ස්කන්ධයක් ලැබුවා නම් එයා මත ගොඩනැගෙන බලයට අපි කියව එම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍රවලදී පුතේ ඒ වාගේම ක්‍රියාවලියක් තමයි අපි කතා කරන්නේ. හැබැයි මෙතනදී අපි කතා කරන පුතේ ඒකක ආරෝපණයක් කියලා නිකම්ම නිකම් කියන්න බෑ. මොකද මෙතනදී අපි ධනසාරින කියලා ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. එබැවින් අපි ඒක හයිලයිට් කරලා කියනවා මේ නියමේ කතා කරනකොට ඒකක ධන ආරෝපණයක් ගැන කතා කරන්නේ. හොඳයි. පුතේ අපි මෙතන යම් ධන කිව් හෝ ඍණ කිව් හෝ කියලා ආරෝපණයක් තියෙනවා නම් ඒ අවට ගොඩනැගෙන විද්‍යුත් ක්ෂේත්‍රය. අපි යම් ස්ථානයක ඒකක ධන ආරෝපණයක් ලැබුවොත් යම් ස්ථානයක ඒකක ධන ආරෝපණයක් ලැබුවොත් මෙම ආරෝපණය මගින් එක්කෝ මෙයා ඇද ගැනීමක් හෝ විකර්ෂණය කිරීමක් හෝ සිදු වෙන්න පුළුවන්. මෙයා ධන නම් මෙයාගෙන් ඉවත. මේක අනිවාර්යයෙන්ම ධන විය යුතුයි. මේක ඕනම එකක් වෙන්න පුළුවන්. මේක ඍණ විද්‍යුත් ආරෝපණයක් වුණා නම් මේ පැත්තට ඇද ගන්න බලයක් තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රයක ඒකක ධන ආරෝපණයක් මත ගොඩනැගෙන බලයට අපි කියනවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. විද්‍යුත් ක්ෂේත්‍රයක අටහන බලන්න විද්‍යුත් ක්ෂේත්‍රයක යම් තැනක තබා ඇති ඒකක ධන ආරෝපණයක් මත ගොඩනැගෙන විද්‍යුත් බලය එම ස්ථානයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නම් වේ. එන පුතේ ඔබ මෙතන ධන ආරෝපණයක් ලැබුවා එයා මත බලය කොහොමද හොයන්නේ? ඒත් කූලොම් නියමයෙන්ම තමයි. හරි කූලොම් නියමයෙන්ම තමයි. හැබැයි මෙතනදී අපි ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එකට සංකේතයක් දෙනවා කැපිටල් E කියලා. ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි කැපිටල් E කියලා දෙනවා. එහෙනම් පුතේ මේ අවකාශයේ පාරවේදිතාවයන් 1 8 4 5 epsilon මේ තමයි Q නිසා තමයි ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ. මෙතන Q යදනවා. මෙතන පවතින්නේ ධන එකක්. මෙතන එකක් දානවා. ආරෝපණ දෙක අතර පරතරය R වර්ගයේ. එහෙනම් සුළු කරපුවම ඔබට ලැබෙනවා E සමානයි 1 8 4 5 epsilon Q බෙදීම R වර්ගයේ කියලා. මේ මොකද්ද ඔබ හොයාගත්තේ? මෙන්න මේ ඒකක ධන ආරෝපණය මත ගොඩනැගෙන විද්‍යුත් බලය තමයි මේ සමීකරණය ඔබ හොයාගන්නේ. එම ස්ථානීය ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා අපි සලකන්නේ මෙන්න මේකයි. හරිද? හරි දැන් මේක පුතේ ඔබ හිතන්න පුළුවන් මේක හරියට මේ නිල දර්ශනයක් වගේ. එකෙක් මත බලය කියද? එකක් මෙච්චර නම් අච්චරක් කොච්චරද? එකක් රුපියල් E නම් Q ප්‍රමාණයක මිල කීයද? Q වාර කීයද? ඒ විදිහට පුතේ අපි මෙතෙන්දි සලකනවා ඒකක ආරෝපණයක් මත බලය E නම් හරි ඒකක ආරෝපණයක් මෙතන ලැබුවා නම් ගොඩනැගෙන බලය E නම් මෙම ස්ථානයේ සිම්පල් Q ආරෝපණයක් ලැබුවා නම් මොකද වෙන්නේ? ඒ වෙලාවේ බලය Q වාර E වෙන්නේ. හරි මේක E කියලා කියන්නේ අර මිල දර්ශනයේ ඒකකයක මිල වගේ දෙයක්. එහෙනම් පුතේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ E U ස්ථානයක Q ආරෝපණයක් ලැබුවා නම් එයා මත බලය Q වාරයක් සිම්පල් E බිඳුව. එතකොට මේ E ගේ ඒකකය බලන්න අපිට මේක උක්ත කරලා ලියන්න පුළුවන් E සමානයි Q F බෙදීම Q කියලා. එහෙනම් පුතේ මෙයාගේ ඒකකය මොකක්ද? F මනින්නේ බලය නිව්ටන් වලින් Q මනින්නේ කූලොම් වලින් කූලොමයට නිව්ටන් කියලා අපිට සලකන්න පුළුවන්. මේ තමයි ඒකේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක දෛශිකයක් බව මතක තියාගන්න. දෛශිකයක් බව මතක තියාගන්න. පැහැදිලිද? දැන් පුතේ මේ පැත්තේදී අපි දැන් මේ ධන ආරෝපණයක් නම් අපි සලකන්නේ මේ අවධියේ බලයේ තියෙන මේ පැත්ත. නමුත් මේ පැත්තේ ධන ආරෝපණයක් ලැබුවොත් බලය මේ පැත්ත. නේද? දිශාවෙන් වෙනස්. එහෙනම් මේක දෛශිකයක් විය යුතුයි. මේ අපි දක්වලා තියෙන පුතේ මේ ක්ෂේත්‍ර තීව්‍රතාවය ලක්ෂීය ආරෝපණයක් නිසා ඒවට ගොඩනැගෙන ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විචලනය වෙන ආකාරය අපි මේකෙ පිට ඔබට පේනවති දුරෙහි වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නාවේ මේ වගේ හැඩයක් අපිට ඇවිල්ලා තියෙන්නේ.
එහෙම හැඩයක් ලැබෙනවා. ඒත් මේක කොහෙදවත් ගෑවෙන්න බෑ. මෙතෙන්දි ගෑවෙන්න බෑ. මෙතෙන්දි ගෑවෙන්න බෑ. මොකද දුර අනන්තයක් වෙන තැනදී තමයි අපි ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිංදුවක් වෙනවා කියලා සලකන්නේ. මෙතනදිත් එහෙමයි. ඍණ පැත්තේ අනන්තයට ගියාම ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍ය වෙනවා කියලා අපි සලකනවා. පැහැදිලි ඇති. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු මේ සටහන කතා කරගෙන. මේ පුතේ අපි ඉස්සෙල්ලා කූලොම් නියමේ පාවිච්චි කෙරුවා වාගේම එමම තමයි යම් යම් ආරෝපණ නිසා විවිධ ස්ථානවල කොට නැගෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න තමයි මේ අපි යන්නේ. බලන්න පළවෙනි ගානේ මොකද්ද මේ කියන්නේ කියලා. පහත ආකාරයට ආරෝපණ ව්‍යාප්ත වැටි විට ඕ ලක්ෂයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කියලා කියනවා. ඕ ලක්ෂයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කියලා. එහෙනම් මේ සටහනේ හැටියට මෙන්න මෙතන ආරෝපණයක් තියෙනවා. අපි ක්ෂේත්‍ර තීව්‍රතාවය අවශ්‍ය ස්ථානයේ අපි මනස්කල්පිතව කූලොම් එකක් එතන තියාගන්න. මනස්කල්පිත කියන්නේ ඇත්තටම අපි එතන තිබිය යුතු නෑ. මනස්කල්පිත ධන කූලොම් එකක් අපි තියාගන්න. එහෙනම් මෙයා මත මෙයා ධන නිසා පුතේ මෙයාගේ මෙයා ඉවතරනේ තල්ලු වෙන්න ඕනේ. හරි කීයදගේ මෙන්න සමීකරණ. 1 8 4 5 6 මේ ආරෝපණ නිසා තමයි ක්ෂේත්‍රය ඇති වෙන්නේ. මේ තමයි යාගේ දුරෙහි වර්ගය. ඔබ සුළු කරන්න 1 8 4 5 6 කියන්නේ මෙච්චරයි. මෙන්න පුතේ ආරම්භක ක්ෂේත්‍ර ඇති කරන ආරෝපණය. පුතේ මයික්‍රෝ නම් 10^6, නැනෝ නම් 10^9. හරි මෙන්න දුරෙහි වර්ගය. සුළු කරමු අපිට ලැබෙනවා කූලොම් මීටර් නිව්ටන් 36,000. කූලොමීටර් නිව්ටන් 36,000. මෙතනදිත් මම අර කලින් සටහනේදී කලින් පාඩම් කොටසේදී කතා කිරුවා වගේ සමහර විට මෙහෙම දේවල් අහන්න පුළුවන්. මෙතන කිව් තියෙනවා, මෙතන කිව් ආරෝපණයක් තියෙනවා. මෙම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සපලගේ කීයද? ඉතින් පුතේ ඔබ මෙතන මනස් කල්පිත ධන කූලොම් එකක් තියන්න. දැන් මොකද වෙන්නේ? මේ ධන කිව් නිසා මෙයාගෙන් ඉවතට ක්ෂේත්‍රයක්. මේ ඍණ කිව් නිසා මෙයාගෙන් ඉවතට ක්ෂේත්‍රයක්. එනම් ওই දෙන්නගේ සම්පූර්ණය එතනින් එහාට කූලොම් නියමයේවත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේවත් නෙමෙයි. එතනින් පස්සේ තියෙන්නේ භෞතිකින්දෑ මුල් කාලීනකට සම්පූර්ණය. බොහොම ලේසි පුතේ, කිසිම දෙයක් මේක අමාරු කියන දෙයක් නැහැ. ලේසි පාඩම. මේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට බොහෝ දරුවෝ එකපාරටම සටහනක් දැක්කොත්, ගානක් දැක්කොත් බය වෙලා තමයි පටන් ගන්නේ. හරිම ලේසි පාඩම. මොකද මේක ඉගෙන ගන්න තියෙන සිද්ධාන්ත කොටස් ටික පළමු භාගයේදීම මහ ලොකු දෙයක් නෑ ඉගෙන ගන්න. සුළු කිරින් තමයි ගොඩාක් තියෙන්නේ. අපේ පාඩමේදීත් එහෙමයි. විකිරණ පාඩමේදීත් එහෙමයි. සිද්ධාන්ත චුට්ටක් උනාට ගණන් ටිකක් සුළු කිරින් විශාලව තියෙනවා. ඒයි කාරණා. හොඳයි. අපි තව චුට්ටක් ඉස්සරහට බලමු මෙන්න මේ ඉලක්කෙම තේරුම ගැන. ඔකේ අපි මේ මයික්‍රෝ කූලොම් 16 නිසා මීටර් දෙකක් ඈතින් තියෙන ලක්ෂයක මෙන්න ක්ෂේත්‍ර තීව්‍රතාවය ඔබ හෙව්වා. මේ අගේ තේරුම මොකක්ද? ඉතින් මයික්‍රෝ කූලොම් 16 නිසා මීටර් දෙකක් දුරකදී කූලොම් එකක් ලැබුවොත් නිව්ටන් 36,000ක බලයක් ගොඩ නැගෙනවා කියන්නේ. මේක එසේ මෙසේ බලයක් නෙවෙයි, ඉතා විශාල බලයක්. මේ මෙච්චර ළඟකදී මීටර් දෙකක දුරකදී ඔබේ අත් දෙක දිගහැරියන් තියෙන අත් දෙක අතර පරතරය නේ කතා කරන්නේ. ඇඟිලි දෙකක් අතර පරතරය අත් දෙකේ මීටර් දෙකක්. ඒතර ඒ වගේ මයික්‍රෝ කූලොම් 16ක් වැනි චූටි ආරෝපණයක් නිසා කූලොම් එකක් මත විශාල බලයක් ඇති. මේ විදුලි ආරෝපණ වලින් ගොඩනැගෙන බලයට අපි කියන පුතේ ප්‍රබල බලයක්, දැඩි බලයක් නේ, තියෙන ස්ට්‍රොง ෆෝස් එකක්. නමුත් ගුරුත්වාකර්ෂණ බලය ගැන කතා කරද්දී ඔබට මතකද බොහෝම චූටි බලයක් පුතේ ගොඩනැගෙන. මහා විශාල ස්කන්ධයක් තිබුණොත් තමයි සැලකිත බලයක් ගොඩනැගෙන්නේ. දැන් පොළොවයි ඔබයි අතර ඇතිවන බලය ඔබ කිලෝ 50 ඉන ඔබයි පොළොවයි අතර ඇතිවන බලය නිව්ටන් 500 ඉනි. මේ මහා විශාල පොළොව නිසා කිලෝ 50ක් ඔයා මත ඇති වෙන්නේ මෙච්චර බලයක්. හැබැයි විදුලි ආරෝපණ වලදී මේ බලය බොහොම ප්‍රබලයි. විශාල බලයක් ගොඩනැගෙන ස්ට්‍රොง ෆෝස් එකක්. ඒ වුණාට මේ දෙන්න අතර තියෙන වෙනස්කම තමයි පුතා ගුරුත්වාකර්ෂණ බලයේ දිගු දුර බලයක්. ඈත දැන් බලන්න මේ අභ්‍යවකාශයේ, ඈ මේ අභ්‍යවකාශයේ කොච්චර ස්කන්ධ අතර පොළොවයි ඉරයි කොච්චර ඈතින්ද තියෙන්නේ. පොළොවයි බ්‍රහස්පති, ඉරයි නෙප්චුන්, ප්ලූටෝ, මේ බලන්න කොච්චර ඈතර තියෙන ස්කන්ධ අතරද මේ බල ගොඩනැගෙන්නේ. දිගු දුර බලයක්.
ඒ වුණාට පුතා විද්‍යුත් බලය කියන ප්‍රබල වුණාට ඒක ගොඩාක් දුර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තරමක කෙටි පරාසයක් තුළ තමයි සැලකිලිමත් බලයක් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මම මෙතන මේ කතා කරේ කූලොම් එකක් තිබ්බා නම් ගොඩනැගෙන බලය. නමුත් ඇත්තටම අපි කතා කරන ආරෝපණ වලදී කූලොම් ගණන් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ වැනි චූටි ආරෝපණ ගැනයි සාකච්ඡා කරන්නේ. හරි. දැන් අපි දෙවනි කොටසෙම බලන්න. දෙවනි ගානේ මොකද්ද මේ කියන්නේ කියලා? ආරෝපණ දෙකක් තියෙනවා. මෙතන තියෙනවා මයික්‍රෝ කූලොම් දෙකක් සහ මයික්‍රෝ කූලොම් හතක්. එතකොට මෙන්න මේ මැද තියෙන එක්කෙනෙක් මත ගොඩ නැගෙන බලය අහලා තියෙනවා. අයිත් මම මේ විදිහට ඔබට පෙන්ලා දෙන්නම්. මෙන්න පුති ආරෝපණ දෙකක් ඔබට පවතිනවා. මෙතන මයික්‍රෝ කූලොම් දෙකයි, මෙතන මයික්‍රෝ කූලොම් හතයි. මේ කූලොම් කියන අකුර පාවිච්චි කරන කැපිටල් C අකුර මතක තියාගන්න, කැපිටල් C අකුර. එතකොට මේ දෙන්න නිසා, හරි, මේ දෙන්න නිසා මීටරක් ඈතින් වූ ලක්ෂයක, මීටරක් ඈතින් වූ ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාව වැහන. දැන් ක්ෂේත්‍ර තීව්‍රතාව අහනකොට ඔබ එතන හිතන්න මනස් කල්පිතව ධන කූලොම් එකක් හිටියොත්, ධන කූලොම් එකක් හිටියොත් දැන් මේ ධන දෙක මගින් මොකද කරන්නේ? මෙයා තල්ලු කරනවනේ ඉවතට. අපි එයාගෙන් ඇතුළු ක්ෂේත්‍ර තීව්‍රතාවේ E2 කියලා හිතමු. එහෙනම් මේ පැත්තේ තියෙනවා E2 කියලා එක්කෙනෙක්. ඔක ලියන්න පුළුවන් 1.45 epsilon. කවුරු නිසාද? මෙයා නිසා. මයික්‍රෝ කූලොම් දෙකක් නිසා මීටර එක දුර. මේක අපි දන්නවා 9 වාර 10. විභාගයේදී ඒවා දෙනවා. හොඳේ. විභාගයේදී මේ ඉලක්කම් දිවේ යුතුයි. ඊළඟට මෙයා නිසා. මයික්‍රෝ කූලොම් 7 නිසා. මෙයා මතකිතේ මෙතනින් එහාට පිටතර ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති. හරි. ඒක ඔබට ලියන්න පුළුවන් මේ පැත්තට E7 කියලා ලියන්න. 1.45 epsilon 7 නිසා x දුර. හරි. දැන් පුතේ මේ දෙන තියෙන විරුද්ධ දිශා දෙකකට. එහෙනම් මෙයාගේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සම්පීඩ්‍ය වැඩි එක්කෙනා තියෙන මේ පැත්තටනේ. එහෙනම් ඔබට අවසාන ලියන්න පුළුවන් සපල ක්ෂේත්‍ර තීව්‍රතාවය මේ පැත්තට. අපි මේක පොදු වගයන් ඉවතට ගත්තොත් මම වරහන් ඉවත් කරලා 9 වාර 19 ගන්නම්. 7ෙන් 2ක් අඩු කරපුවාම 5යි 10 ඍණ 6. 9 වාරයක් 5 45යි 10 3යි 45000යි කූලෝමේට මීටර්. ඉන්පිරි. පැහැදිලි. හරි. ඔච්චරයි පුතෝ අපි කියන්නේ කතා කරන්නේ. බලන්න මේ ඒ වගේ අපි ගණන් කීපයක් හදපු අවස්ථා ටිකක් ඔබට මේකේ පේන්න තියෙන්නේ. මේ තියෙන්නේ දෙවන රූප සටහන මෙන්න ගොඩනැගිච්ච ක්ෂේත්‍ර තීව්‍රතාවය. මෙන්න තෙවන රූප සටහන බලන්න. ආරෝපණ එතන තුනක් තියෙනවා. මයික්‍රෝ කූලම් අටක් තියෙනවා. මෙතන මයික්‍රෝ කූලම් ඍණ 16ක් තියෙනවා. එහෙනම් මෙම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය වැහෙන ඔබ එතන ඉන්න හිතන්න ඍණ එකක්, sorry, ධන එකක ආරෝපණ මෙතන තියෙනවා කියලා. හරි. දැන් බලන්න පුතේ මේ 8ෙන් ඇතිවෙන එක කෙනා 8ෙන් මෙයා මත ඇතිවෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය. මෙයා ධන එකක් නම් මෙතනින් ඉවතට මේ ඔබ හොයලා තියෙන ඊලක්. ඊළඟට මෙයා ඍණ 16ක් නම් පුතේ මෙයා ඍණ 16ක් නම් මෙයා වෙතට, මොකද මෙතන ධන එකක් තියෙනවා. මෙයා ඍණ 16යි. එහෙනම් මෙයාගෙන් මෙහෙම මේ පැත්තට ඇදින්න ඕනේ. හරි. මෙන්න එයාගේ හිව්ව මෙච්චර. දැන් මේ දෙන්නක සම්පීඩ්‍ය කොහොමද පුළුවන්? මේ දෙන්නක සම්පීඩ්‍ය ඔබට හොයන්න පුළුවන් පයිතගරස් ප්‍රමේයය. එකිනෙකට ලම්බක දෙන්නේ කියන. මෙයාගේ මේ පැත්ත අනිත් එක පල්ලෙහාට. ඒකට මේ දෙන්නක සම්පීඩ්‍ය ඔබ පයිතගරස් ප්‍රමේයයල අච්චරයි මෙච්චරයි කියලා හෙවි. ඊළඟ මේ හොයලා තියෙන්නේ සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණයක ආරෝපණ දෙකක් තියෙනවා. මෙයා 4යි, පල්ලෙහා කෙනා 4යි, මෙයා ධන 4යි, මෙයාත් ධන 4යි. එහෙනම් මෙම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවයෙන් අහනවනම් ඔබ හිතන්නේ මෙතන ධන එකක් ඇතයි කියලා. ධන එකක් ඇති කියලා හිතලා මෙන්න හෙව්වා. එහෙනම් මේ 4ෙන් මේ පැත්තට, මෙයාගෙන් මේ පැත්තට. හරි. මෙන්න පුතේ අපිට උත්තරය අවසාන ලැබිලා තියෙනවා. අච්චරයි මෙච්චරයි.
බොහොම පහසුයි. අවසානයේ මේ දෙන්න තියෙන පුතේ අංශක 60ක කෝණයකින්. ඒක නිසා මේක සමාන්තර රාශි ප්‍රමේය, බල සමාන්තර රාශි ප්‍රමේය වගේ දෛශික සමාන්තර රාශි ප්‍රමේය පාවිච්චි කරලා මේ දෙන්න අතර සම්පූර්ණතාවය හොයලා තියෙනවා. පැහැදිලි ඇතිනේ. හරි. අපි යමු එහෙනම් මේ පාඩමේ අද කොටස මගේ අන්තිම හරිය කතා කරන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ වගේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂය කියන වචනයක් ගැන සාකච්ඡා කරන්න යනවා. ක්ෂේත්‍ර උදාසීන ලක්ෂය ගැන කතා කරනවා. මොකද්ද මේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ? ක්ෂේත්‍රක් නොමැති ස්ථානයක්, විද්‍යුත් ක්ෂේත්‍රයක් නොමැති ස්ථානයක් ගැන තමයි මේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂයක් කියලා කතා කරන්නේ. පුතේ අපි යම්කිසි ආරෝපණ ව්‍යාප්තියක් නිසා, ආරෝපණ විහිදී පවතින ආකාරයක් නිසා සමහර තැන්වල විද්‍යුත් ක්ෂේත්‍රයක් නොමැති වෙන්න පුළුවන්. ක්ෂේත්‍රය බිංදුවක් වන තැන් තියෙන්න පුළුවන්. අන්න එම ස්ථාන වලට තමයි පුතේ අපි කියන්නේ ක්ෂේත්‍ර උදාසීන පිහිටුමක්, ක්ෂේත්‍ර උදාසීන ලක්ෂයක් කියලා. දැන් මම මේ ප්‍රශ්නේ අහනවා, මෙන්න මෙතන තියෙන පුතේ ධන මයික්‍රෝ කූලොම් 3ක් සහ ධන මයික්‍රෝ කූලොම් 12ක් කියලා ආරෝපණ දෙකක්. මේ දෙන්න තියලා තියෙන මීටර 4ක පරතරයකින්. එහෙනම් ඔය අවට ක්ෂේත්‍ර නැතිවෙන තැනක් තියෙනවද? තියෙනවා නම් ඒ කොතැනද කියලා අපි හොයලා බලන්නයි යන්නේ. හරි, මම මේක බෝඩ් එකම පැහැදිලි කරන්නම් ඔබට. හොඳයි. ඉතින් මෙන්න අපිට ආරෝපණ දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ හැටියට. මෙතන ධන මයික්‍රෝ කූලොම් 3ක් සහ මෙතන ධන මයික්‍රෝ කූලොම් 12ක්. ඔබ කල්පනා කරන්න බලන්න, දැන් මේකේ නියමයේ හැටියට ආරෝපණය කුඩා වස්තුවක් ගත්තොත් එයා ළඟ, එයාට ඈතට යන්න යන්න මොකද වෙන්නේ? ඔබ කූලොම් නියමය අනුව අපි දන්නවා 1.45 ε q1 q2 බෙදී r වර්ග. දුර වැඩි වෙන්න බලය අඩු වෙනවනේ. හොඳයි. අපි හිතමු මෙන්න මෙම ස්ථානයේ ක්ෂේත්‍රය ගැන මැද හරියක. මේ ධන මයික්‍රෝ කූලම් 3 හින්දා පුතේ මේ පැත්තට ක්ෂේත්‍රයක් ඇති වෙනවා E3 කියලා. මේ පොඩි එකක්. ඒතර පොඩි එකේනා නිසා ඇති වෙන පොඩි ක්ෂේත්‍රයක්. මෙයා ලොකු එකේනා. මෙයාගින් මේ පැත්තට ඇති වෙන ක්ෂේත්‍රයක්. දැන් ඔබ කල්පනා කරන මම මේ ලකුණු කිරු මැදින් ගොඩක් මැදට වෙන්නේ මේ ලක්ෂ්‍ය ලකුණු කිරු. මෙතන ධන කූලම් එකක් තිබුණොත් කියලා. පුතේ මෙතන උදාසීන වෙන්න බෑනේ. උදාසීන වීමට නම් පළවෙනි කාරණාව තමයි ක්ෂේත්‍ර දෙක ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. නැත්තම් උදාසීන ලක්ෂයක් හොයා ගන්න බෑනේ. ක්ෂේත්‍ර දෙක ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඊළඟට ඒ අගයන් දෙක විශාලත්වය සමාන වෙන්න ඕන. එහෙම වුණොත් මේ බිංදුව කියන ස්ථානක් අපිට හොයා ගන්න පුළුවන් ඉන්නේ. රයිට්. දැන් බලන්න මේ කාරණාව. මේ ධන තුනින් පුතේ මේ ඇතිවන ක්ෂේත්‍රය චූටිනේ. 12න් ඇතුවෙ කියන ස්ථාන විශාලයිනේ. එහෙනම් ඔබට මෙම මැද ස්ථානයේ මේ අවස්ථාව හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි. එහෙනම් 12ට කිට්ටු වුණොත් මොකද වෙන්නේ? මොකද මේ ක්ෂේත්‍ර තීව්‍රතාවය සමීකරණ සමානයි 1.45 ε q බෙදී r. එතකොට ප්‍රති ආරෝපණයේ විශාල එක්කෙනාගේ ළඟට එනකොට q විශාලයි, r චූටි නිසා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලත් විශාලයි. එතකොට පුතේ අපිට මේ වගේ තැනක කවදාවත් උදාසීන ලක්ෂයක් හොයාගන්න බෑ. ඒ නිසා ඔබ තේරේවි මේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂයේ පවතින පුතේ කුඩා ආරෝපණයට කිට්ටුව කියලා. හරි, කුඩා ආරෝපණයට කිට්ටුව. හොඳයි, අපි හිතමු පුතේ මේ ස්ථානය මෙතන තමයි ওই ක්ෂේත්‍ර උදාසීන වෙන තැන ඇත්තේ කියලා. මේ මයික්‍රෝ කූලම් 3 ඉඳලා මෙතනට දුර x නම් මේ දුර පුතා 4 ඍණ x වෙන්න ඕනේ. මොකද මගේ ගාණේ හැටියට මේ දෙන්න අතර පරතරය මීටර 4යි කියලා කිව්වා. හරි, මීටර 4ක් කියලා සැලකුවා. එතකොට මයික්‍රෝ කූලම් 3ෙන් ඇති වෙන ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා E3 කියලා. 12ෙන් ඇති වෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය මේ පැත්තට පවතිනවා E12 කියලා. හරි, දැන් දෙන්න ප්‍රතිවිරුද්ධයි. දැන් අපිට බලන්න තියෙන්නේ මේ දෙන්න සමානද කියලා. සමාන වෙන්න ඕනේ. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ උදාසීන තැනක් හොයන්න නම් ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුව වෙන්න ඕනේ. එහෙනම් පුතේ E12න් ඇති වෙන ක්ෂේත්‍රයයි E3න් ඇති වෙන ක්ෂේත්‍රයයි විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. විශාලත්වය. රයිට්. අපි ආදේශ කරමු බලන්න.
එක යට හතරයි පයි එප්සයිලන් ඊ තුනෙන්නේ. එහෙනම් මයික්‍රෝ කූලොම් තුන නිසා x දුරකින් පවතින්නේ. හරි. මෙතන ඊ 12 එක යට හතරයි පයි එප්සයිලන් 12 නිසා හතර ඍණ x දුරකින් පවතින්නේ. හරි. දැන් බලන්න පුතේ මේකට මේක සුළු වෙනවා. 10 ඍණ 6ට 10 ඍණ 6 සුළු වෙනවා. 3ට 12 සුළු වෙනවා. 4යි. හරි. අපි හරස් ගුණ කරමු. මේක මෙහාට එනවා. 4 ඍණ x වල වර්ගය මෙතන තිබිච්ච x වර්ගය මෙහෙට යනවා. 4x වර්ගය. දෙපැත්තම මූලයේ සලකන්න පුළුවන්. ඔබට ලැබෙනවා මේ පැත්තේ 2x. මේ x එහා පැත්තට යනවා. හරිද? ඔබට ලැබෙනවා 3යි. හරිනි. 4 සමානයි 3x x සමානයි 1.33. එහෙනම් ඔබට ඒකෙන් තීරණය වෙනවා ඇති පුතේ මේ මේක 1.33 නම් අර කීට වඩා වැඩි නේද? ඔව්. කුඩා ආරෝපණයට කිට්ටුව තමයි ක්ෂේත්‍ර උදාසීන ලක්ෂ්‍යය පවතින්නේ. ඔක තමයි ඔගේ ඉගෙන ගන්න තිබිච්ච දේ. ක්ෂේත්‍ර උදාසීන කියලා කියන ආරෝපණ දෙකකින් ඕ කීපයක් වෙන්න පුළුවන්. ක්ෂේත්‍රයක් නොමැතිව නිස්සාරයි. ක්ෂේත්‍ර උදාසීන ලක්ෂ්‍යය කියලා අපි සලකන. පැහැදිලි ඇති. හොඳයි. අපි යමු ඊට පස්සේ ඊළඟ ගැටලුව ඊළඟ සාකච්ඡා කරන්න. මේ බලන්න පුතේ. ඔන්න ඔබට ඇවිල්ලා තියෙන පිළිතුර. ඊළඟට තියෙනවා විජාතීය ආරෝපණ දෙකක්. වෙනස් විදිහ ආරෝපණ දෙකක් නිසා ක්ෂේත්‍ර උදාසීන වන ලක්ෂ්‍යය හොයන්න කියලා. අපි ඒ රූපසටහනට එමු බලන්න. අපිට තියෙන දෙක සහ මයික්‍රෝ කූලොම් අට කියලා ආරෝපණ දෙකක්. ඒ දෙන්නත් ඉන්නවා මීටර් 3ක පරතරයකින්. එකක් වම් පැත්තේ තියෙන එක නම් ධන මයික්‍රෝ කූලොම් 2යි. අනිත් එක නම් ඍණ 8යි මයික්‍රෝ කූලොම්. දෙන්න අතර පරතරය මීටර් 2යි. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ වගේ අවස්ථාවකදී උදාසීන ලක්ෂ්‍යය පවතින්නේ ඒ දෙන්න මැද නෙවෙයි. ආරෝපණ දෙක යාකන රේඛාවේ කුඩා ආරෝපණයට කිට්ටුව සහ ඊට ඔබ්බෙන් තමයි මේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂ්‍යය පවතින්නේ. ක්ෂේත්‍ර උදාසීන ලක්ෂ්‍යය. උත මොකද මේ හරි වෙන්න බෑනේ. ඔබ මෙතන ධන කූලෝම එකක් ලැබුවොත් මේ දෙක මගින් මෙහාට අදිනවා. මේ ඍණාට මෙයව තල්ලු කරනවා. දෙන්නම එකම පැත්තට තියෙන හින්දා කවදාවත් අපිට උදාසීන ලක්ෂයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ පුතේ මේ දෙන්න අතරමැද පවතින්න බෑ. මේක පවතින්නේ පුතේ කුඩා ආරෝපණයට කිට්ටුව. මේ කුඩා කියලා කියන්නේ දැන් මෙතනදී ධන දෙක සහ ඍණාට කියන ආරෝපණ දෙක සලකපුවාම ඔබට හිතාවි ඍණාට තමයි චූටි කියලා. ඒ ගණිතයේ සංඛ්‍යාත්මකව ගත්තොත් ඍණාට තමයි චූටි. නමුත් මෙතනදී මේ භෞතිකද්ද අපි කතා කරන බොහෝ ධන ඍණ සංඛ්‍යාවල තේරුම දෛශික සහ එයාගේ ගුණය පිළිබඳ අදහසක්. මේ ඍණාට කියලා කියන්නේ චූටි. ධන දෙකට වඩා ඍණාට කියන කූලෝම ආරෝපණ චූටි. එහෙම එකක් නැහැ. ධන දෙක තමයි කුඩා විශාලත්වයෙන් කුඩා ධන දෙක. හරි. එහෙනම් පුතේ ඒ වගේ තැනක අපි උදාසීන ලක්ෂ්‍ය හොයමු. ඔබ මෙතන කූලෝම එකක් ලැබුවා. මේ දුර x. එහෙනම් පුතේ ධන කූලෝම දෙක මගින් මයික්‍රෝ කූලෝම දෙක මගින් මෙහෙට ක්ෂේත්‍රයක් ඇති කරනවා. ඍණ 8 මගින් මෙහෙට ක්ෂේත්‍රයක් ඇති කරනවා. ওই දෙක සමාන වෙන්න ඕනේ. හරිද? විශාලත්වයෙන් දෙකෙන් ඇතිවන ක්ෂේත්‍රය 8ෙන් ඇතිවන ක්ෂේත්‍රයේ තීව්‍රතාවයට සමාන වෙන්න ඕනේ. හරි. අපි බලුවොත් මෙන්න දෙකෙන් ඇතිවන ක්ෂේත්‍ර තීව්‍රතාවය 1 යට 4 පයි එප්සයිලන් මයික්‍රෝ කූලොම් දෙකක් x දුරකින්. ඊළඟට 8ෙන් දෙක දන x දුරක් මෙතන 2යි මෙතන x තියෙනවා. 1 යට 4යි 5 epsilon මේ ඍණ දාන්නේ නැහැ. දෙක දන x වල වර්ගය. අපි සුළු කරමු. මේකට මේක. ඊට මේකට මේක. දෙකේව 8ට 4යි. අපි හරස් ගුණ කෙරුවා. මේ පැත්තට ආවා. දෙක දන x වල වර්ගය මේ පැත්තට ගියා x වර්ගය. දෙපැත්තෙම මූලය ගත්තා. 2 දන x සමානයි 2x. x එහා පැත්තට ගියා x සමානයි මීටර් 2. අන්න කුඩා ආරෝපණයට විශාලත්වයෙන් කුඩා ආරෝපණයට කිට්ටුව සහ
එයාට පිටතින් තමයි ශ්‍රේෂ්ඨ උදාසීන ලක්ෂ්‍ය මෙතන පැවතිලා තියෙන්නේ. බලන්න අපි මේ ගාන මේ විදිහට හදලා තියෙනවා. ඔබට එතෙන්දී පැහැදිලි ඇති මෙන්න ශ්‍රේෂ්ඨ උදාසීන ලක්ෂ්‍ය මෙහිම වෙනවා කියලා. අපි මේකෙදි පුතේ විශේෂ සටහනක් අපි දාගන්න ඕනේ. සජාතීය ආරෝපණ දෙකක් අතර නම් ඒවා අතර විශාලත්වයේ කුඩා ආරෝපණයට කිට්ටුවෙන් තමයි ශ්‍රේෂ්ඨ උදාසීන ලක්ෂ්‍යය පවතින්නේ. මේ අපි පළවෙනි කොටසේ කතා කළේ. කුඩා එක්කෙනාට කිට්ටුව. විජාතීය ආරෝපණ නම් ඒකෙදිත් කුඩා එක්කෙනාට කිට්ටුව. හැබැයි ඔවුන් යාකන රේඛාවේ කුඩා එක්කෙනාට පිටින් තමයි මේ ශ්‍රේෂ්ඨ උදාසීන ලක්ෂ්‍යය පවතින්නේ. හොඳයි. ඔය ටික තමයි පුතේ අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුනේ. අපි ඊළඟ දවසේ ඉදිරි කොටස සාකච්ඡා කරගෙන යමු. හොඳයි. මේ යටතේ මුණු ප්‍රශ්න ඔබට තිබේ